සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දිවේ. මම නම් විශ්වාස කරනවා අපේ දේශයට නායකත්වයේ පුහුණු වැඩසටහන් තමයි ගොඩක් වැදගත් වෙන්නේ. නායකත්ව පුහුණු වැඩසටහන්. මොනවටද මේ නායකත්ව පුහුණු වැඩසටහන්? දැන් අපි ගොඩක් වෙලාවට මේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාම තමයි නායකත්වය. මගේ ජීවිතේ මට එහෙම ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න මාව කවුරුත් ඇයිඩෙන්ටිෆයි කරගත්තේ නැහැ. ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් කෙනෙක් නෙමෙයි අවංකවම. මේ හැබැයි එක එක ටීම්ස් වල ලීඩර් කෙනෙක් බවට පත් වුණා, සෙල්ලම් කරා, ආරවා මේ ඔක්කොම කරා. එදමුත් ඒ මාව ඇයිඩෙන්ටිෆයි කරේ නැහැ නායකත්වයේ තුල කියලා. මං එතනින් නායකත්වයේ කියන දේ අතහැරියේ නැහැ. මම නිරන්තරයෙන්ම මේ නායකත්වයට ආදරය කරන්න පටන් ගත්තා. නායකත්වය ගැන හිතන්න පටන් ගත්තා. නායකත්වයක් දෙන්නේ කොහොමද කියලා හැම වෙලාවෙම මනසට දාගත්තා. ඉනිසත් දැන් මේක තමයි ඔබේ මගේ ජීවිතේට වැදගත් වෙන්නේ. සමහර අය ඉන්නවා බෝන් ලීඩර්ස්ලා. ඉපදෙනකොටම ඒගොල්ලෝ නායකයෝ. හැබැයි තවත් අය ඉන්නවා ඒගොල්ලෝ නායකත්වයේ වෙනුවෙන් වැඩ කරන්නට ඕනේ. ඉනිසත් බහුතරයක් වැඩ කරන්නට ඕනේ. එinsa ඔබට මට සිදු වෙනවා. එනම් හොඳ නායකයෙක් බිහි කරන්න, හොඳ නායකයෙක් වදේ වශයෙන් ජීවත් වෙන්න. ඒතර මේ නායකත්වයට අවශ්‍ය කරන ප්‍රබලම දේ තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ මේ මාධ්‍ය. මාධ්‍ය වේදීන් කියන අය මට ගොඩක් වැදගත්. සමහර වෙලාවට මට අපේ දේශයේ මේ පරිහානියට සහ විනාශයට මේ වග කියන්න ඕනේ මහද්දියයි දෝ කියලා මට සමානට හිතෙනවා. ඊයේ මම මේ හිතන්නේ ලෝකයේ හොඳ දේවල් නැමේද මාධ්‍යෙන් පෙන්වන්නට ඕනේ. එනිසා මට මූලිකව මං ආසයි සමහර වෙලාවට මාධ්‍ය කරුවාව මේ මාධ්‍ය කරුවාගේ අධ්‍යාත්මය නේ. එනිසා නිකම්ම නිකම් මාධ්‍ය කරුවෙක් නෙමෙයි මම නම් හැම වෙලාවෙම දකින්නේ මාධ්‍ය කරුවෙක්ව හැම වෙලාවෙම මොනිටර් කරන්නට ඕනේ. ඒගොල්ලන්ව ටෙස්ට් වලට යවන්නට ඕනේ. හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ ඉන්ටර්විව්ස් ඒගොල්ලන්ට තියෙන්නට ඕනේ. දැන් මාධ්‍ය කරුවෙක් වශයෙන් පත් වෙන්නට මේ මොදේ කැමරා එකක් පාවිච්චි කරගත්ත රිපෝටර් කෙනෙක් බවට පත් වුණා. ඒක ඇතුලේ හරි ඩේන්ජර් එකක් තියෙනවා කියලා මට හිතුණා. ඇයි ඒ? ඒතුළු නායකත්වයක් මේ මොහොතේදී නැතුව යන්න පුළුවන්. සමාජයේ පරිහානියක් ඇති වෙන්න පුළුවන්. මොනවා නිසාද? මම බලන ඇන්ගල් එක. දැන් කැමරා කරන එක අරගෙන බැලුවොත් කාර්ය මේ කැමරාව ඇතුලේ ගෝල්ඩන් පොයින්ට් කියලා තියෙනවනේ. මේ කැමරා කරන ඉගෙන ගද්දි එතකොට දැන් මගේ කැමරාව වැරදි ඇන්ගල් එකට මන් තිබ්බොත් වැරදි තැනක් හයිලයිට් වෙන විදිහට ફોකස් වෙන විදිහට තිබ්බොත් ඔබ දැකලා ඇතිනේ. මේ සමහර වෙලාවට ගෑනු ළමයෙකු අඬ ගහනවා අපි ඔයාවත් තියාගන්නටයි යන්නේ ටයර් එකක් විකුණන්න. ටයර් එක විකුණන්න තමයි යන්නේ. එනිසා ටයර් එක විකුණනකොට මේ අර ගෝල්ඩන් පොයින්ට් එකේ ફોකස් පොයින්ට් එක තියෙනවා එක්කෝ ඒ ළමයාගේ කකුලට. එinsa බලන හැම කෙනාටම පේන ටයර් එකට වඩා ඒ ගෑනු ළමයාගේ කකුල. එතකොට රත්න මේ තාත්තේ පුතේ දුවේ ළමයා ආවේ කකුල පෙන්වන්න නෙමෙයි. ළමයා ආවේ ටයර් එක විකුණන්න. මම කතා කරන්න කියලා. හැබැයි ඉස්සරහ ඉන්න කෙනා ගත්තේ මේ මොහොතේදී ටයර් එක නෙමෙයි මේ මොහොතේ ફોකස් එක තිබ්බ වැරදි තැනක. ඒ වගේම මේ සමහර දවස්වල මම දකිනවා පෞගේ දවස්වල මේ මාධ්‍යා ස්පිරිතාලයක් විවෘත කරන තැනකට මේ අවංකවම හදවතින්ම කියන්නේ ලොකු ඩැමේජ් එකක්. එතකොට දැන් මේ ස්පිරිතාලයයි විවෘත කරන්නේ. හැබැයි මාධ්‍යකරුව කවුරුවක්වත් නැහැ. ඒ ස්පිරිතාලේ ගන්නෙත් නැහැ, ළමයිගේ වාට්ටු වීඩියෝ කරන්නෙත් නැහැ, මොනවත් වීඩියෝ කරන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ හැම කෙනාම හිටියේ මොනවටද? මේ දේශපාලනඥයෙක් එනකන්. දේශපාලනඥයා එනකන් ඇයි හිටියේ? ඒ දේශපාලනඥයාට මොන වගේ වාතාවරණයක්ද පරිසරයක්ද තියෙන්නේ කියලා බලන්න. එතකොට දැන් මොනවද වුනේ? අන්තිමට දේශපාලනඥයා පසුපස්සේ සහ සිදුවිච්ච සිදුවීම් මාලාවක් පෙන්වන්න ඕන වුණා මිසක මේ දේශයේ ළමයින්ට සිදුවිච්ච ලස්සනම දේ ළමා වාට්ටුවක් නිර්මාණය වුණා, සුරකි ළමා සෙවණක් නිර්මාණය වුණා, ඒ වගේ ලංකාවේ නැති විදියට සුවිශේෂී මේ නිර්මාණයක් සිදු වුණා කියන එක මේක මාධ්‍යෙන් ගියේ නැහැ. එහෙනම් කොතනද මේ වැරදුනේ? අඬ ගැහුවේ මොනවටද? මේ මාධ්‍යයට පෙන්වන්න ඔබත් ඉදිරිපත් වෙලා කවදාරි ස්පිරිතාලයක් හදන්න කියලා. අන්තිමට පෙන්වුවේ මොනවද?
පෙන්නුවේ ඒ මොහොතේ තිබිච්ච කලබලකාරී තත්ත්වය ඒ මන්ත්‍රීතුමාට තිබිච්ච බෑග්‍රවුන්ඩ් එක පෙන්නවා මිසක සුවිශේෂීදේ පෙන්නුවේ නෑ. එනිසා තමයි මං හිතුවේ ඇත්තටම මාධ්‍යකරුවාව මොනිටර් කරන්න ඕනේ නැද්ද? මාධ්‍යකරුවන්ගේ මෙන්ටැලිටි එක අපි හදන්න ඕනේ නැද්ද? ඒ මම සිංගප්පූරුව ගැන කතා කරා. සිංගප්පූරුවේ ඕක කරා නම් කාර්ය චැප්ටර් එක වෙනස් වෙනවා. එනිසා සිංගප්පූරුව ඇතුලේ රට දියුණු කරන මාධ්‍යයක් තිබුණා. මනස දියුණු කරන මාධ්‍යයක් තිබුණා. සුබවාදී මාධ්‍යයක් තිබුණා. සුබවාදීව වීඩියෝ කරන ඉදිරිපත් කරන පිරිසක් බිහි වෙලා හිටියා. ඒ නිසා තමයි මේ සිංගප්පූරුව පෙන්වන්නේ නැහැ ඍණාත්මක විදියට. සිංගප්පූරුවේ පෙන්වන්නේ නැහැ කොහෙවත් කැලිකසල. සිංගප්පූරුවේ පෙන්වන්නේ නැහැ ඝට්ටණය. සිංගප්පූරුවේ පෙන්වන්නේ නැහැ අසරණකම. සිංගප්පූරුවේ පෙන්වන්නේ නැහැ මිනිසුන්ගේ ආතතිය. සිංගප්පූරුවේ පෙන්වන්නේ නැහැ මිනිසුන්ගේ අගාධය. සිංගප්පූරුවේ පෙන්වන්නේ නැහැ වැටිච්ච තැන් කැඩිච්ච තැන් බිඳිච්ච තැන් පෙන්වන්නේ නැහැ. එහෙනම් අපේ දේශයේ නංග ගන්න නංවා ගන්නට ඕන නම් අපේ නායකත්වයේ හරියට ගේන්න ඕන නම් කාර්ය අපි පුළුවන් තරම් යහපත් දේ පෙන්නලා යහපත් චින්තනයක් තුළ සිතුවිල්ලක් තුළ මේ දේශය ගොඩනගන්න ඕනයි කියන එකයි මගේ පැතුම, මගේ ප්‍රාර්ථනාව, මගේ සිතුවිල්ල. ඔබටත් හිතුනොත් මේකට එකඟ වෙන්න ඔබේ නායකත්වයේ හදනකොට යහපත් දේවල් බලන්න, යහපත් දේවල් කතා කරන්න, යහපත් විදියට හැඩගස්සන්න පිරිසක් ඔබ වටේ තියාගන්න චෙසුපීටයි.